පැටිපොල අධිකාරන්තුමා අහුන සුද්දන්ට දේශද්‍රෝහි කියලා. ඇයි 18 කැරළේදී සුද්දුට කියවලා උන්ගේ තුවක්කු ටික දුන්නා. කැප්පැටිපොල අධිකාරන් සතුව තමයි තුවක්කු ටික ඔක්කොම තිබ්බේ. කිව්වා තොපේ තුවක්කු වලින් තොපිට විදි තිනේ කපේ සිංහල කම නෙවෙයි. පස්සේ කාලේ අහුන අහු වෙලා ඉසගසා දාන්න දැගෙන ගියා. දැගෙන යනකොට කිව්වා මගේ ඔළුවේ තියෙන ජටාව ලියහපන්. ලිස්සා හොදගෙන වරින් හොදගෙන ආවා සේවක මේ හිටපු මිනිස්සේ ඕක දලදා හඳුරන්න පූජා කරපන් කිව්වා. මරණීට යද්දි අද ගෙවල් වල ස්ත්‍රී පරාණ මැරෙනවා. මැරෙන්නේ කනාතක ගා කරාඹු දෙක තියෙනවද? ඔව් එහෙම මැරෙන්නේ. ඊට පස්සේ ගිහිල්ලා මේ කිව්වා මම තුනුරුවන් සිහි කරන කල හිටපන්. තුනුරුවන් ගාතන් කිව්වා. දලදා හාමුදුරන්ට ජීවිතේ පූජා කළා. ඉනින් පුස්කොළ පොතක් ගත්තා. ධම්මපදයේ ගාථා කිව්වා. කියලා ඉවරෙනකොටම ගහපන් අයියෙන් කිව්වා. ගහලයා ගාථා කියලා ඉවරෙනකොටම ගැහුවා බෙල්ලට. ඒ බෙල්ල භාගයයි කැපුණේ. භාගයක් කැපිච්ච බෙල්ලෙන් කැප්පෙටිපොල අධිකාරන්තුමා නැගිටලා කියනවා හරියට බලලා ගහපිය කොහොමද මෙහෙම අභිමානය සුද්දුන්ට කතා නෑ සුද්දෝ ඒ ඔළුව අරගෙන ගියා මේක අමුතු එකක් කියලා පිටරටට අරන් ගියා පස්සේ කාලේ තමයි දල්දා මාලිගාව ඉස්සරහ පිට නැවත ගිනල්ලා ස්මාරකේ හැදුවේ අභිමානය